අපල කාලය anu අප විසින් සසරේ කරන ලද අකුසල කර්ම වලට විපාක ලැබෙන කාලයක් බලාපොරොත්තු ඉට නොවීම නොසිතූ අයහපත් දේ සිදුවීම රෝග පීඩා ආදී විවිධ කරදර මෙම අපල කාලවලදී ඇති වෙනවා අප විසින් පෙරපින් කර ඇතනම් ඊට අදාළ චුම්බක ශක්තියක් අප තුළ ඇතිවන අතර එය සැපයට මුල් වෙනවා වස්තුව මිල මුදල් ආදී ලෞකික දියුණුවට හේතු වන දේවල් එමගින් ලැබෙනවා එය ග්‍රහයන්ගෙන් සුබඵල ලෙස හඳුන්වනවා පෙර කරන ලද පවක් අවදි වන විට ඇතිවන චුම්බක ශක්තිය නිසා පාප විපාක ඇතිවන අතර එමගින් ලෙඩ දුක් ධන හානි බලාපොරොත්තු කඩවීම විවිධ කරදර බාධක විපත් ආදී ඇති වෙනවා එවිට ඒවා ග්‍රහයන්ගෙන් පැමිණෙන අපල ලෙස හඳුන්වනවා විෂයේ නායකයා වන සූර්යා ප්‍රධාන කොටගත් අනිකුත් ග්‍රහ ලෝක තමා වටාද කරකැවෙමින් සූර්යා වටා ඉලිප්සාකාර ගමනක යෙදෙනවා සූර්යා යුරේනියම් ශක්තිය දවාලමින් විශ්වය පුරා ආලෝකය පතුරවන අතර ඉහත ග්‍රහයන් මතටද එම ආලෝකය පතිත කරනවා මෙහිදී රාශි නැකත්වලට මිශ්‍ර වන සූර්යා ලෝකය ග්‍රහලෝක මත පතිතව ඒ සියල්ල තුලින් විවිධ ගුණාංග මිශ්‍රව ආපසු පරාවර්තනය වී විශ්වය පුරා ගලා යන අතර අප ජීවත් වන පෘථිවියටද පතිත වෙනවා මෙසේ පතිත වන සූර්යා ලෝකයේ ප්‍රබල සංක්‍රීය ක්‍රියාකාරීත්වයක් ඇති අතර එම සබා දහමේ නියමයට අනුව මෙලොව සියලු දේ සිද්ධ වෙනවා දුරාතීතයේ වනාන්තර බහලව පැවති අතර මාර්ග පවා වැටී තිබුණේ වනාන්තර මැදින් වාසස්ථාන ඉදිකෙරුනේ ස්වභාවික පරිසරය තුළ ගස් කොළන් මැද ඒ නිසා එකල ජීවත් වූ මිනිසුන්ගේ සිරුරවලට ගස්වල කිරණ නිරන්තර සම්බන්ධ වූ නිසා ඔවුන්ට ග්‍රහාපල වලින් නොදැනීම වාගේ යම් ආරක්ෂාවක් ලැබුණා අදවන විටේ තත්ත්වය වෙනස් වූ ඇති හේන් අපල කාලවලදී අදාළ ගස්වලට සාත්තු කිරීමට ස්පර්ශ කිරීමට සිද්ධ වෙලා තියෙනවා පුද්ගලයෙකු මෙලව උපත ලබන අවස්ථාවේ ජන්ම කේන්ද්‍රයේ රවි අශුභ ස්ථානයක හෝ අශුභ ග්‍රහ සංයෝගයක් ලැබෙමින් සිටින විට සූර්යාගේ අශුභ කිරණ එම පුද්ගලයාට ස්පර්ශ වීමෙන් විවිධ අසුභතා ඇති වෙනවා එවැනි අවස්ථාවලදී ඉඹුල් ගස යට සිටීමෙන් ඉඹුල් ගසට සාත්තු කිරීමෙන් ඉඹුල් ගසක් ස්පර්ශ කිරීමෙන් එවැනි දෝෂ භංග වී යන බව ඈත අතීතයේ සිට පිළිගැනුණා රවි ඉරිදා දිනයට අධිපති බැවින් ඒ ඉරිදා දිනවල කිරීම වඩා යෝග්‍යයි ග්‍රහ මණ්ඩලයේ මව ලෙස සැලකෙන සඳුග්‍රහයාට හිමිව ඇත්තේ දිඹුල් වෘක්ෂයයි මෙය ඖෂධීය වශයෙන්ද ඉතා වැදගත් රෝග නිවාරණ හා දීර්ඝායුෂ ලැබෙන ගුණයක්ද ඇති ශාකයක් කුජග්‍රහයාට අයත්වන්නේ ඖෂධීය ගුණයෙන් අනූන කොළොන් වෘක්ෂයයි කුජග්‍රහයා රුධිරයට අධිපති බැවින් ලේ විෂ වීම ආදී රෝග ඇතිවීමටද කුජග්‍රහයා හේතු වෙනවා කුජග්‍රහයාගේ අයහපත් කිරණ වලින් ආරක්ෂා වීමට කොළොන් වෘක්ෂය ස්පර්ශ කිරීම සාත්තු කිරීම එම ගස් සෙවණෙහි වැඩි වේලාවක් ගත කිරීම යෝග්‍යයි ග්‍රහයාගෙන් අපල ඇති වූ විට එවැනි අය කොහඹ ගසක් අසල සිටීමෙන් කොහඹ ගසට සාත්තු කිරීමෙන් එම ගස ස්පර්ශ කිරීමෙන් එම අපල දුරු වෙනවා සිසිලස ගෙන දෙන ඖෂධීය ගුණයෙන් යුත් කොහඹ ගස දෙවියන්ගේද ආකර්ෂණය ලබන ගසක් ගුරු ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ බෝ වෘක්ෂයයි සුරගුරු නමින් හඳුන්වන ගුරු ග්‍රහයා දෙවියන්ගේත් ගුරුවරයා ලෙස සලකනවා මෙම ග්‍රහයාගෙන් අපල ඇති අය බෝ වෘක්ෂයට නැමදීම වෘක්ෂය අතපත ගෑම ආවතේව කිරීම බෝ මළුව එමදීම බෝධි පූජා පැවැත්වීම මගින් අපල වලින් සිදුවන අයහපත් ප්‍රතිඵල වළක්වා ගන්න පුළුවන් බෝ පත්‍රයෙන් පිටවෙන කිරණ ඔවුන්ගේ මනසට විශේෂයෙන් බලපෑමක් ඇති කරනවා සිකුරාදා දිනයටද අධිපති වන සිකුරු ග්‍රහයාට හිමිවන්නේ කඩද වෘක්ෂයයි ආදර හැඟුම් ලියලන වෘක්ෂය ලෙසද කඩද ගස හඳුන්වනවා ග්‍රහලවේ කම්කරුවා ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ නුග ගසයි නුග ගසට සත්කාර කිරීම සෙනසුරු අපල වලට සුබදායකයි ඖෂධීය ගුණය හා සිසිලස ලැබෙන මෙම වෘක්ෂයට පූජා පැවැත්වීමෙන් නිරවුල් ශක්තිමත් මනසක් ඇතිවෙනවා ඡායාග්‍රහයන් ලෙස සැලකෙන රාහු හා කේතු ග්‍රහයන්ට වැටකෙයියා හා කෙසෙල් ශාක නියමකර තියෙනවා බලිතවිල් වැනි ශාන්ති කර්මවලදී කේතුට හිමි වෘක්ෂය වන කෙසෙල් ගසේ පතුරු භාවිතා කරන්නේ වාත පිත සෙම යන කොටස් තුන කෙසෙල් පතුරු වල අඩංගු නිසායි අපල කාලවලදී මෙම ඖෂධීය ගස්වලට ආවතේව කිරීම අපෝපස්ථාන කිරීම වන්දනාමාන කිරීම මගින් ඒවායින් ඇතිවන අයහපත් ප්‍රතිඵල දුරු කර ගැනීමට හැකි බව ජ්‍යොතිෂ තුලින් පෙන්වලා දෙනවා.